දොෂණය වංචාව නාස්තය අක්‍රමිකතා සහ අආගාරයක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියෙන ටෙලිවිෂන් ටෙලිවකය දැන්න. අදලියන්නේ දෙසිය හැත්ත ඇතුම් වන ටෙලිවැකිය. ඔබට මත ඇති පසුගේ ටෙලිවකිය. එ ටෙලිවකයෙන් අප ලිව්වේ මේ රට හිල් කූඩයක් කියලයි. ඒ කියන්නේෙ දූෂණ වංචා නැමති හිල් නිසා මොන තරම් ඩොල ලැබුණත් රඳන්නේෙ නෑ කියලයි. එනිසා මයි මේසා විශාල නයකන්දකට අප යටබුණේ කියලනේද. දැන් අද ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නේ චනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ කියපු කතාාවකින්. මතක දොහු ඒය මෙන්න මෙහම කිව්වා. කිවවා දෙසය විසි පහම දානන්න කලලා දියවන්නඔට ින් දසිය විසිපා දියවන්නවට දැම්මන්නන් පරිසරයට හනයක් වෙනෝ විතර. අනික් පක්ෂව හොමත් පක්ෂලය කම්වරු? දේ පාත් තැට දන්නවා. ඒක ඇත්තවසේම විසඳුමන්න්නෙම. දැන් මේ ප්‍රකාශය හුදු විනෝදයට කි කිය්ප එකක් වෙන්නත් පුළවා. මොකද ජනපති රනිල් ප්‍රසන කතා කියන්න දක්ෂ නිසා. නේද. මතක නියාර එක් පතාව කෞද හරා කෞද හරා කියමින් පාර්ලිමේන්තු පුරාම ැෑගැව ේද ද හ. නමුත් දැන් අද මේ හොරු සමඟ හෙළුවෙන් කියලනි අපට බැලු බැල්මටම පේන්ට තියෙන නේද. සමහරක් වෙලාවට ඔය ඒ ඒ හොරුන්වම ආඒ අගමැතිතන්තුරුවලට ගේන්ට පුළුවන් කියලාත් ඉතිං හතර වටින්ම දැන් එහෙනවනේද. මොකද ඒ අ අතර සදාකාලික සතුරන් හෝ මිතුරන් නැති නිසා. සදාකාලික සතුරෝ ඉන්න නම් මේ ගමේ ගොඩේ උදවි අතර නේද අපි අතර හුන්දේ? ජනපති රනිල් වික්‍රමසිංහ මේ ේපු කතාව ඇතුළේ තව සැඟවුණු අර්ථෙකු තියෙන්ට පුළුවන් හොඳේ පාර්ලිමේන්තුවේ ඉන්න අය දූෂිතයි. ඒ උන්දලව දියවන්නාවට දැම්මනම් ඔය දියවන්නාව දූෂණය වෙනක් කියලා. එමත් හිතන්ට පුුවන් එම නැත්නන් ඉති මෙහෙමත් හිතන්ට පුළුවන් දියවන්නාවට මේ සෙට්ටක දැම්ම කියලා අය රට අමුතු පාඩුවක් වෙන්නේ නෑ කියලත් නේද. රටට ආයේ බුද්ධිමතුන්ගේ දැනුම විශාරධ අයගේ පාඩුවක් වෙන්නේ නෑ කියලත් එහමත් හිතාගන්ට පුළුවක්. දියවන්නාව අපිරිසිංදුවනක විතරමයි වෙන්නේ කියලා තමයි මේ පැහැදිලිවම මේ කිව්වේද ඒන අර මෙහමත් කිවේ ඔය දෙසේ විසි පහම නැතිවනත් පක්ෂලයකම්ලා තව දෙසේ විසි පහක් එවයි කියලනේද එක ඇත්ත කොහොම වුණත් එකක් පැහැදිලි මේ ඉන්න උදවිය දියවන්නාවට දාන්න තරම්මත් වටින්නේ නෑ කියන හොඳේ කොහමුණත් අපි එකක් අය පැහැදිලිවල යන්නම්. කාවත් ගගේ මෝදේ දානකට ගිවල් ගිනි තියනකට ඔය පාර ගහල අමරණ එකට නන්නෙමයි විප්ලබේ කියන්නේ අර්ගලය කියන්නේ හොඳේ හැයි විප්ලවයක් අවශ්‍යයි ඔවු මේ රටට අර්ගලයක් අවශ්‍යයි. ඒ මේ හොරා කෑමට විරුද්ධවයි. ගල් අංගුරුවල නම ඇහුනොත් එතන ටෙන්ඩර් වංචාවක්. බොරතෙල් කිවෝොත් එතන වංචාවක්. පෞද්ගෙලිකාංශයෙන් විදුලිය මිලදී ගන්න හදනවා කිවෝොත් එතන වංචාවක්. ගෑස් සිලින්ඩරය කිවෝත් එතනත් වංචාවක් රෑතාතීතයේස්ුනාමිය ආව එතන වංචාවක්. සීනි බදුකිවොත් ඒක හතරවරන් වංචාවක්. බැඳුම් කරය කිව්ොත් එතන වංචාවක්. චීන පොහොර නැවකිවොත් පොහොරත් නැති නැවත් නැති ඩොලර් විතරක් ගෙවපු අම්මු හොරකමක්. කොවිඩ්ඩාව ඒකත් වසංගතයකට වඩා සමහරුන්ටස්වීප්ප එකක් ඇදුන වගේ වුණ නේද සමහරු ඇන්ටිජෙන්න්වලින් ගැහවුව තවත් සමහරූ කොවිඩ් මරණවලින් ගහගත්තා තවත් සමහරු මේ හෝටල් දීලා ඒකෙන් ගසා කෑම එහැම තැනම වංචාව. අයින්සක රෝගීන් ගැන කතා කරනකොට රෝගයගේ බේත්පෙත්ත වංචාවක්. සෞ්‍යේ කියන්නේ හොර ගුහාාවක්. පිටටට රස්සාාවට යන මිනිස්සුන්ගේ රක්ෂණය පැත්තෙන් ඇහුණනොත් එතනත් හොරා කනවා කියලායි ඇහෙන්නේ අපේ මුහුදේ ගිලුණු නැවගැනගත්තොත් ඒක හතර මහ නිදාානය බවට පත්කරගත්ත කණ්ඩයමක් ඉන්නවා කියලා දැන් පැහදිලි නේද. කෞද හොරා කියලා හොයාගන්න බැරිතරමට හොරු ගොඩයි ඒගේමයි බදු එකතුකරන්ට තියන දේශී ආදැන් බදු දෙපාර්තුමේන්තු. බදුටි එකතු කරගන්නට බැරි ආයතනයක් නේද එක ඊ අර කෝපාවලදදි හෙලි වුණා මොනතරම් විහිලු සහගත කතාද දෙ එතනදි ඇවුන නේද. තුොතුරු රරියට කියන්න මේේ නමසීගාන කල්සි ගාන කියේීම බෑ? ිටම ජනාධිපති කියලා මම නෙවේ ජනාධිපති අහනවා මට අද මේ රටේ තියන ටෙක්ස් තත්ත්වය මට රිපෝර්් එකක් පැවිසි අතරක් ඇතුලත දෙන්න කියලා ඉන්දන් ්‍රෙවනිියෝ එක කිව්වොත් දෙන්න පුළුවන් තත්වයක් තියෙනවා අපිට දෙන්න බොළුවන් නමු ඒේක සියර් සියත් මේ කතු ත්‍ර දෙන්න පුළුව එකයන ියන දාසයක් වියදංකල්ලා හදපු සිිස්ටම් එකෙන් තාම අපිට මේ වාර්තාාව අද ව කොඩක් ගන්න බෑ ප . හ ක දාගන්න ැරිවෙලා තියන්න ොඩ ී ක පි නැ නිසා. ැ ඉති න ව නෑ. මේ සියල්ල අතරේඒඒක ජාතිය පනත්තේනෝ මහා බැංකු පනත ප්‍රතිත්‍රස්ත පනත සමාජමාධ්‍ය්‍යයාමන පනත නේද අද ලෝකයම දන්නවා ඔය ප්‍රතිත්‍රස්ත පනත ගෙනත් මොකද කරන්ට හැදේ කියලා මහ බැංකු පනතේ වගන්ති හතලිස් ගානක් ගැන අධිකරණය කියපු කතාව ඇවාම මේ පනත් හදන්නේ කෞුද කියනෙක ඇත්තටම ප්‍රශ්න කරන්ටම අවශ්‍යයි. හොඳේ ඇත්තටම මේ රටේ මේ හිල්කූඩිය වෙනුවට අලුත් බකට් එකක් අවශ්‍යයි. මේ රටට දැන් අලුත් ක්‍රමයක් අවශ්‍යයි. අරගලේ පුරාම ඇහුණු බුද්ධිමත් අරුණ හන්ඬ ඇතුළෙ තිබුණේ අලුත් ක්‍රමයයක් එක නෙෝයි සිස්ටම් චේන්ජ් කෙක්වී මොකක්දේ අලුත් ක්‍රමේ. එ අලුත් ක්‍රමය තමයි නරට වහාම නීතිය මත පාලනයට එහෙමත් නැත්තම් දරූල් of ලෝ යටතට පත්කිරීම ර of ලෝ යටතට පත්කිරීම නීතිය මත පාලනය නැමති සංකල්පය පිළිබඳව ගෞරුවය හිමිවෙන්නේ මහබ්‍රරිතාන්නේ කීර්තිමත් නීති විශාරදයක වූ කෝන්වෝල් හි බින්හැම් සාමිවරයට ඔහු නීතිය මත්ත පාලනේ නැත්තම් රූ of ලෝ යන්නට කෙටි නිර්චනයක් ඉදිරිපත් කරවා ඒ තමයි නීතියෙන් දෙනුලබන බලයේ සීමාව මත පමණක්වුන් රජේයට අදාලව ක්‍රියා කරන ඕනම නිලදහරිය කට්ටියයුතු කළ යුතු බව. අප වහගන්න නීතියෙන් දෙනු ලබන බලේ සීමාවමත පමණක්. රජයට අදාළව ක්‍රියා කරන ඕනෙම නිලදහරිය කටයුතු කළ යුතු බව. එකගැනි හිතුවමතේ අභිමතේ පරදි කටයුතු කරන්නට බෑ කියන එක. ඒ අඇන්නේ රජයේ ඉහළම පුද්ගලයා ජනාතිපතිගේ සිට අධිකරනේ විනිශ්කාරවරුන් දක්වා ක්‍රියා කළ යුත්තේ තමන්ට නීතියෙන් පවරා ඇති ආකාරෙයට කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. නීතියෙන් දෙනුලබන බලයෙන් ඔබ්බට ගොස් වැඩි බලයක් භාවිතකිරීම බරපතල වර්දක් බව මේ කීර්තිමත් නීති විශාරදයා රූලොෆ් ලෝග්‍රන්තේ හැලිව සඳහන් කර තිබෙනවා එසේම තමන් වෙත පවරා ඇති නයිතික යුතුකම පැහැරහැරීමද බරපතල වර්දක් බව බින්හෑම් සාමිවරයා පෙන්වාදනවා. දැන් ඇත්තටම මේ රල් of් ලෝ සඳහා. ලෝ! එහෙමත් නැත්තම් නීති හදන්නෙ කොහෙද නීති හදන්නේ පාර්මේන්ට වී. ඒ පාර්ිමේන්තුවේ නීති හදන්නේ ප්‍රසිද්ධියද රටේ සාමාන්‍ය ජනතාවට තියා නීති විශාරදීන්ටවත් අපේ රටේ නීති හදන්න පෙර සහ. හදන අවස්ථාව දැනගන්ට ක්‍රමයක් නෑ. හොර රහසේ කොහේ හෝ කුස්ියක හදලා අධිකරණයටයන්ට සති දෙකක් විතර කල්දීල පාර්ලිමේන්තුට දාළ සම්මත කරගන්නවා. මේ තමයි, බොහෝ අවස්ථාවල මේතා කරලා තියෙන්නේ. අද ඔය තාවකාලිකෝ හකුළගෙන තියෙන ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හැදුවවෙත් එහමනි නේද. ආණන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනවා? ඒ සංශෝධන සම්මත වුණා හැබැයි ජනතාවට මොකක් දේගැනැති අවබෝධි සියල්ලටම ප්‍රථම මේ රටේ නීතිය මත පාලනය පිහිට විය යුතුයි. ඒ සඳහා දැවන්ත නීතිකාර්රයක් මෙරට නීති විශාරධීන්ට සමාජ ක්‍රාකාරීන්ට සේම සමස්ත සමාජයේ වෙතම පැවරීතිබෙනවා. නීති හදන පාර්ලිමේන්තුව නීති හදන්නේ. නීතිය මට පාලනයට නෙවෙයි බලයේ සිටින පක්ෂයේ සහ පක්ෂ නායකයාගේ අවශ්‍යතාව මත අභිමතේ මත බව අපතේරුම් ගතයුතුයි. ඒ ගැන සිහිබුද්ධියෙන් සිටිය යුතු කාලයේ දැන් ඇවිල්ලා. එසේ නැතහෝ තරාගතයේද නිවසෙන් එලියට බහින්නත් ඒවගේම එලි බහින්න යන්නත්න් බොහෝ වෙලාවට අවසරගන්න නීතියක් සම්මතවෙලාතියෙන්ට පුළුවන් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.